ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ රසතාලේ YouTube channel එකට. ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ක්ලික් කරන්න. අද මම පිපිඤ්ඤා කරි එකක් හදාගන්න යන්නේ. මේ වගේ ලස්සනට රසට පිපිඤ්ඤා කරි එකක් හදලා බලන්න. මේ තියෙන්නේ මං හදාගත්ත පිපිඤ්ඤා කරි එක. මේකට මං අරන් තියනවා සාමාන්‍ය ලොකු ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක් ලොකුවට කපාගෙන මැද අයින් කරලා ලොකුවට කපාගෙන තියෙන්නේ. අමු තුන පහ කුඩු කහ කුඩු උම්බල කඩ කුඩු උළුහාල් රතුළු වුණු ගෙඩි තුනක් හීනියට කපාගෙන තියෙන්නේ තෙම්පරාදුවට අවු මිරිස් කරල් තුනක් අබ කරපිංචා බොම්බයි ලුණු සුදු ලුණු බික් තුනක් දිග අතට කපාගෙන තියෙන්නේ තෙම්පරාදු කරන්න කුරුඳු පොතු පොල් කිරි හොඳට උකුවට මිරික ගන්න දැන් අපි මේකට කහ කුඩු හැඳි භාගයක් අමු තුන පහ කුඩු හැඳි කාලක් ගොඩක් දාන්න එපා හැඳි කාලක් දාන්න අමු මිරිස් ටික කරපිංචා බොම්බයි ලුණු උළුහාල් හැඳි භාගයක් කුරුඳු පොතු කෑලි දෙකක් උම්බල කඩු කුඩු හැන්දක් දැන් මේක හොඳට අනා ගන්න මම මේකට ලුණු කුඩු දැම්මේ නෑ ඒකට මං හේතුව පස්සේ කියන්නම් දැම්මම ලුණු කුඩු දාන්න නැතුව මේක හොඳට අනා ගන්න මේක හොඳට අතින් අනා ගන්න. ඊළඟට අපි භාජනයක් ලිපේ තියලා තෙල් හැන්දක් දා ගන්නවා. තෙල් ටික රත් වෙනකොට ඒකට අබ ඇට හැඳි කාලක් දා ගන්නවා. අබ ටික පුපුරනකොට කරපිංචා සුදු ලුණු දිග අතට කපා ගත්ත එක
කපාගත රතු ලුණු දැන් මේක හොඳට තෙම්පරාදු වෙන්න අරින්න මේක බ්‍රවුන් පාටට ආවහම අපි ඒකට අනාගත්ත පිපිඤ්ඤා මිශ්‍රණය දාගන්නවා මේක හොඳට අපි දැන් තෙලේ මිශ්‍ර කරගන්නවා මේම හොඳට මිශ්‍ර කරගෙන තෙලෙන් ටිකක් තැඹුණාම මේ තියෙන්නේ හොඳට ඒක තෙලෙන් තැඹිලා තියෙන්නේ මේ බලන්න මේකේ වතුර නෑ ඒ නිසා තමයි වතුර උනන හින්දා තමයි මම ලුණු කුඩු දාගත්තේ නැත්තේ නැත්තම් මේක ඔක්කොම වතුර ගොඩාක් අඩියේ ඉතුරු වෙනවා එතකොට පිපිඤ්ඤා එක රස නෑ වතුර ගතිය නැති හින්දා දැන් මේක හරි රසයි සුවදත් ඒ වගේමයි බලන්න ඔයාලා දවසක හදලා බලන්න දැන් අපි මේකට උකු මිටි කිරි ටික දාගන්නවා ඔයාලට ඇති පමණට කිරි ටික දාගන්න හොදි ඕනේ නම් නැත්තම් උකුවට වගේ ගන්නවා නම් ගොඩක් කිරි දාගන්න එපා කොහොමත් ඉතින් කිරි දැම්මත් ඒක හිඳිලා යනවනේ ඒ නිසා කරියකට ඇති වෙන පොල් කිරි දාගන්න දැන් අපි මේකට ලුණු කුඩු හැඳි භාගයක් දාගන්නවා හැම වෙලාවෙම මතක තියාගන්න මේ වගේ දිය කෑම උයරටලාම ලුණු දාගන්න යන්න එපා එතකොට වතුර ගොඩාක් උනනවා ඒ නිසා මේ වගේ උයලා එවර වෙලා ලුණු කුඩු දාගන්න මේ තියෙන මගේ පිපිඤ්ඤා කරි එක මේක සුවඳ වගේම ලස්සනයි රසයි මේ වගේ හදලා බලන්න මේක දැන් මම මද ගින්නේ ටික වෙලාවක් තියාගන්නවා යාන්තම් ගින්දර දාලා මේක තැම්බෙන්න අරින්න මේ තියෙන්නේ මං හදාගත්ත පිපිඤ්ඤා කරි එක මේ වගේ ලස්සනට සරසගෙන මේසෙට යවන්න අපේ මේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු